සණයි අපේ පොඩි හාමුදුරුවරු සිිල්මෑනිවරු ඒවගේ දුවල පොතාල වෙනුවෙන් DP පිරිවෙන තුළින් අපි නිදස්සල කතා කරන්නේ ත්‍රපික ධර්මය හතර ශ්‍රේණය පොතේ දා හත්තන පාඩම දා හත්තන පාඩම එතකොට හත්තන කොටස්ස අනුවනයා හා අසත් පුරුෂයා කොටස කිව මේක දැ එක දෙක තුන කියල කතා කරලා නේද මේකින් ඉවරයි අවසානගොටස ධම්මපදේ බාලවර්ගේ බාලයෝ ගැන ඉති කතා ගොඩක් ඉගෙන ගත්තා ති ඉගෙන ගත්ත කතා අතර අද අපිට කතා කරන්න තියෙන්නේ දා හතර වෙන කතාව ගත්තම පස්සෙන එක බාලවර්ග දා හතර වෙන කතාව තෘෂ්නා මානීන් යුතු පැවිද්ධට විදුසුන් නුවන නොවැඩේ. එතොට තෘෂ්නා මානීෙන් යුතු එක්කනාට විජසුන් නුවන වැඩෙන්නේ නෑ කියල තමයි කියන්නේ. එතකොට බලමු කවුරු ගැනද මේ කියන්න කියලා. මච්චිකා සන්ඩ නුවර චිත්ත නම් ගෘහපැතියක් වාසයක් කළේය. වග තෙර නමක් වු මහානාමතෙරුන් පිඩුපිණිස වඩිනු දැක උන්වහන්සේගේ ඉරියව් පැවැත්ම පිළිබඳව. පැහැදි පාත්‍රයේ රැගෙන තම නිවසට වැඩම කරවා. දානය පිළිගන්වා දන්වලදා අවසානය කළ ධර්මදේශනාව අසා චෙත්ත ගෘහපැතියා සෝවාන් විය. ඒේ තමා සතු වූු අම්බාටක වනනම් උයන සංගාරාමයක් කරවා. සතර දිසාවෙන් වඩින සංඝයාට පිදීය එම ව්‍යහාරයෙහි සුදම්ම නම් හිමි නමක් නේවාසිකව වැඩ සිටියේය. එතකොට මච්චිකා සන්ඩ නුවර නම මච්චිකා සන්ඩ කියන නුවර හිටිය ගෘහපැතියක් ගෘපතික් ැන දායක මහත්තේ යාග නම චිත්ත ගෘහපතිය චිත්ත ම් ගෘහපැති චිත්ත කියල ගෘපතියෙක් හිටිය එතකොට දැන් පොඩි හාමුදුරුව දන්නවා පස්සග තෙරනමක්ක පස්සග තරනමක්කිවේ පස්සග මහනුන් කියෙකිවේ කොන්න්්‍ය වප්ප බද්ධිය, මහනාම අස්සජී. අන්නේ මහනාම කියන හාමුදුරුවෝ. දන්නවානතකට මහනාම හාමුදුරුවෝ. එතවට මේ මහනාම කියන හාමුදුරුව දවසක් වඩිනකොට උන්නවහන්සගේ ඉරිියව් හරී සංවරයි. ඉරිියව දැක්කම හරි ප්‍රසන්නයි. ති ප්‍රසන්න ඉරියව් දැකලා ඒ සාන්ත ඉරියව් දැකලා ඉරියව් පිළිබඳව පැහැදිලා ඉඩවසේ පාත්‍රයේ රැගෙන තමනිවසට වැඩම කරවවා මොකද පාත්‍රය රගෙන තම නිවසට වැඩවා කියන්නේ ඇැ පින්ඩ පාත වැඩියම දෙක හාමුදුරු පාත්‍රය අතේතියාගෙන ඉන්නේ දානය බෙදෙනකොට එතැනට ගැෙනල්ල පාතරයට බෙදැන්ඩත් පුළුවන් එමනත් හාමුර නි දන්නට පාතරෙ කියලා පතර යරගැ ගහිලා ෙදර ිහිල බදගන වෙල පජි කරන්නක් පුුව මෙතන කරේ ධන හාමුදුර්‍ය පාතරය කළ පාතරය අරගැෙන ගේ ඇතුළුට එක්ක ගියා. එක්කරගෙන ගිහිල්ලා උන්හන්සට දං පිළි ගැන්වා. දම් පිළිගැන්නවාම දානනි වලදලා අපි අවසානය කරනුවනි නක් කියනවා ලොකූ බන කියන්නේ පොඩි බනක් කිය නොමකද කියෙන බුක්තාානු මෝදනාවනේ බුක්තානු මෝදනාව කියලා කියන දානය පිළිබඳව ආනිසංස ඇතුළැත් කරලා කෙටි බන. චූටි බණ වුණට මේ කෙටි බණ කළ ධර්ම දේශනා වසා චිත්ත ගෘහපැතියා සෝවාහන් විය බලන්ඩකෝ. මහනාම හාමුදුරුවෝ ඒ දේශනා කරපු බනාහලා සෝවාන් වුනා. සෝවාන් වුනාට පස්සේ චිත්ත ගෘපතියට තිබුණා වනයක්. අම්බාටක කියලා උයනක් තිබුණා. ඒ උයන සංගාරාමයක් කරලා. එකන්නේ ආවාසකයක් හදලා හාමුදුරුවරුන්ට සත්තර දිගිින් වඩින මහා සංගරටනයට මොකද මේ හතර දිගින් වඩින මහා සංකරටනට කියන්නේ දැහ අපි අදත් පන්සල් හදනකොට කියන්නේ නං එහෙම මොකද කියන්නේ සත්තර දිගිින් වඩින අගත අනගත චතුදි සදිිශ දිනේ අප කිවිය එහෙමවයි අතීතයේ ඉන්න දැන්ඉන්න අනාගතය වඩින සියලූම හාමුදුරුවන් උදෙසායි පන්සල හදන්නේ කියල පන්සල් හදනවා හදනකට හදන්න එහෙම දෙ නමක්ැවිල් අදරයට නවාතැන් ගඩ පුළුවන්දෝ හහිඩනේ වෙන කො හැරි බලන්නවද. ඒද සමාර පන්සලක හාමුදුර කියනකට ඉට ටිකත් දෙන්නේ. ඔ හදනකට කියන්නේ සතර වගින් වඩින ොහෝ සංගරක්්න ටි කියලා හතර දිගින් තිය එක පපත්තිකින් වඩි හමුදුන ට දෙන්නන්නේ නැති පන්සල් තියෙනවා එක කියන්නට ප පටිහාහතුර දගග ලොකුුණම සිල්ම අනිවරු ත තියාගන්න මේ හාමුදුරුවු මතක තියන්න අපි මේ පන්සල් හදනකොට සත්තර දිගින් කොයි දන්න හාමුදුරුව මේ නොදන් දන්න නොදන්න ඕන කෙනකුට පන්සලේ ඉන්ඩ ඉඩතිෙන්ඩ ඕනි ඒ මේ හාමුදුරුවව වි හාරාධිපිති මේ හාමුදුරුව විහාරාධිකාරි මේ හාමුදුරුවෝ භාරකාර ඒ රැකින්න් ඒව රැකින්ඩ බැඳන්නන කවරු න ඒව ැගඩ ඉන්ඩ ඕනි හැබැයි ඕනම කෙනකොට ඉඩ දෙෙන්ඩ ඕනි. ත් මතකතියයාගන්න ු හ දැන්හි ම් මතක තියාගන්න අපි මේේවා හදන් එහෙමයි එදකට මේ හතර දිගින් වඩින මහා සංගරට්නයට තමයි දුන්නේ. එම විහාරයේ සුදම්ම නම් හිමි නමක් නේවා සිකව හිටියා මේ පන්සල හිටිය සුදම්ම කියලා හාමුදුර කෙනෙක් මොකක්ද වෙන්න කියල බලමුොකෝ. පසුකලක චිත්ත ගෘහප්‍රතියාගේ ගුණ අසා ඔහුට සංග්‍ර හ පිණිස අගසව් දෙනම හි වැඩම කළහ. කිිත්ත ගෘහපැතියා උන්වහන්සේලා එහි වඩින පුවත අසා යොදුන් භාගයක් දුරගෙවා ගොස් පිළිගෙන තමන් කරවෝ විහාරයට වැඩමවාගෙන අවුත් ආගන්තුක සත්කාර කර. ස්වාමීණී බණටිකක් අසුනු කැමැත්තමයි කීවීය. ධර්මසේනා පැති වූ සැරයුත්තෙරුන් ගමන් විඩාව නොසලකා ධර්ම දේශනා කළහ. බන අසන අතරම, හෙතම අනාගාමී පලයට පත්තිය. දැන් මේ චිත්ත ගෘහපැතියා උද්‍යානයකුත් පූජා කරලා. දැන් හාමුදුරුවන් වහන්සේලාට ශාසනයට හරි ආදරින් හොඳ දායක මහත්තයෙක් ඉන්නව කියලා ආරංචි වනාම මොකද කළේ චිත්ත ගෘහප්‍රතියාගේ ගුණාසලා මේ හොඳ අට්ටියට බුදුහදුර වගේ වානිත් හාදුුර අග කල්ල තියෙනවා. ඔහුට සංග්‍රහ පිණිස. හොඳ ගුණුවත්කමට සංග්‍රහ කරන් ඩෝනේ. එතුකට ඒ සංග්‍රහයක් පිණිස අගසව දෙනම සැරත්මගලන් මහරාතන් වහන්සේ අගසව එහි වැඩම කලා. එහි වඩිනවා කිය ආරංචි වඋනාම චිත්ත ගෘහපැතිට කොච්චර සතුරද කියවන යොදුන් භාගයක්ම දුරගේවාගෙන මගේට ගිහිල පිළි ගත්තා. පිළි අරගෙන ඉතින් එක් කරගෙන ඇවිල්ලා. ඊට පස්සේ ආවට පස්සෙක නොම්මම් බණ ටිකක් අහන්්ඩ ආසයි හාමුදුරුවනේ හිතන්ඩකෝ දායග මහත්ත යටෝක තේරෙන්නේ හාමුදුරුවන්ට හරිී මහන්සේ ඇයිඇ පයිං වැඩම කරලා ධර්ම සේනාපැති වූ සැරයුත්තෙරන් ගමන් විඩාව නොසලකා ගනේ ගමන් මහන්සයවත් ගමන වියෙන ඇවිල්ලාී හුස්මගන්න අහම්බුන්න බණ ටිකක් අහන්්ඩ ආසයි හාමුදනික බණකිව්වා බණික අහල් ඉවරණකොට චිත්ත ගෘහ පැතියා අනාගාමි වුණ දැන් ඉස්සෙල්ලම මහානාම හාමුදුරුවන්ගීම් බනාහලමකොද වුණේ සෝවායග වුණා. සෝ අංගලා හිටපු මේ දායකු මහත්තයා සැරියුත් මහරහතන් වහන්සේගේින් ධර්ම දේශනා වහල අනාගාමි වෙනවා. ගෘහපැතිතෙම අගසව දෙනමට දහසක් භික්‍ෂූ සංඝයා සමග පසුදාසය නිවසේ ධනට ආරාධනා කළේය. අනතුරුව සුදම් හිමියන්ට ධාරාධනා කළේය. තමාට පසු ආරාධනා කළේ යැයි කිපුුණුන් වහන්සේ ඒ ප්‍රතික්‍ෂේප කළහ. නැවත නැවතත් ආරාධනා කළත් ප්‍රතික්‍ෂේප කළහ. එසේනම් ඔබෝහන්සේ කරන දෙයින් ඔබෝහන්සේම කවුදැයි ප්‍රකට වෙනු ඇතැයි කියා උපාසකතුමා ආපසු තම නිවසට ගොස් ධානය සූදානම් කරවිය. පන්සලේ හිටිය සු දම්ම හාමුදුරුවෝ. බලන්නක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩියම බනාහාලා චිත්ත ගෘහපෙතියා කිව්වා හාමුදුරනේ හෙට අපේ ගෙදර ලොකු දානයක් ලැහැත්ති කරනවා. බලන්ඩකෝස් එහම දානයක් දෙන්ට පුළුවන්ද කියලා හෙසිකට. අගසව දෙනමට දහසක් භික්‍ෂු සංගයා. දහසක් හාමුදුරුවරු එක නමත් දෙනමක් නෙමේ. දහයයියි දාහක් දහසක් ස්වාමින් වහන්සේලාට දානට ආරාධනා කර දහස් නොමකට. ආරාධනනා කර ති දහස්සනම් සරුත්තුමු කල හගරනික් දහස් නොක් එකක් වඩින්න. හාමුදුරේ හිටියනේ ඇතිපදං ඒ කාලේ. ඊට පස්සේ සුදම් හාමුදුරන්ටත් ගිහිලකිව හාමුදුරනේ හාමුදුරුවොත්ත්‍රරි පන්සේ හාදුර හාමුදුරුවොත් වටින්න. මේ හාමුදුරු කල්පනනා කරන ඔක්කටම කිය මට කතා කරන පස්සේ. මට වැඩතින මට එඉන්න බෑ. පි හාමුදුරු ප්‍රතික්ෂේප කළා දායක මහත්තයා නැවත නැවතාරාධනා කලානේ හාමුදුරුව වඩිමුකු හෙට අප ගෙදලදින් දහස් නකට හතින වඩිමුකු නෑ නෑනෑ මම එන්නේ නෑ කතා කලා මම එන්නන්නේ නෑ එන්නේ නෑ එන්නේ නැත්තං දෙැ දාක මහත්තේ ව අනාගම උපාසක මහත්තවයාන. ඔබ වහන්සේ කෞු්දයි ප්‍රකට වෙනුව ඇැයි. හාමුදුරුව කෞද කියල ති ප්‍රසිද්ධ වේ කියලා ඉතින් හාමුදුරින් වැරද්දෙන හරිකමක් නෑ මම යනවයි කියලා. දදාගක මහත්තැ ගිහිලා දානිල හැත්ති කලා. පසුදින සුදම්මතෙර චිත්ත ගෘහපැතියාගේ දානේ අසරි බලමී සිතා ගොස් ගහපැතිය. සියල්ල තිබේ එකක් අඩු යැයිකීය. ඒ කුමත් දෙ ඇසු විට තලගුලි යැයිකීය. ල ගලි අන ගෘහපතියාගේ පරපුරේ අයට උපහාසයට කියන නමකි ඉන් ඔහුගේ සිතරිදුනය මේ කරුණ දැනගත් බුදුරජාණන් වහන්සේ චිත්ත ගෘහපැතියා ඇත ගොස්. පටිසාරාණීය කර්මය කරන්නට උන්වහන්සේ නියම කළහ ඔන්න බලන්නකෝ මේ හාමිදුරුව ඊට පස්ේ ද මෙ අටද දොහස් නොමක දාානයයක් දෙනවයකි ගොට පස බලන්ඩ ගෝනි වුණා. බලන්න ඕනි වෙලා ඊට පස චිත්ත ගෘහපැතියක් ගෙදරට ගිහිල්ලතින් බොල නෝ. දැක් බෑකි වුවට ඉට පස ගිහිල බලනවා. බලනාතර ගියනෝ ගෘහපතිය ඔක්කොම තියෙනවා ඔක්කොම හොඳ එක ජාතියක් අඩුයිනේ. මොන වද හාමුදුරුණේ. තලගුලි තලගුලි නෑගිව්වා. දානටති තලගුලි සමහල්ලට හදනවනේ. මේ තගුලි ඕනි හින්ද නෙවේ. තලගුලිය අන ගෘහප්‍රතියාගේ පරපුරයායට උපහසයට කියන නමකිද සහර විනිසන්ට බිනවන බණින්ඩෝ එකක නන්තියෙනවනේ. ඔය ඉතිවස මේ වනුස්සයාගේ පරපුරයායට අපහස්ස කරන්න මෙයා දන්නව ඇති විහාඳරු. ලස තලගුලි තියෙනවද. තලගුලින තඒ මනුසයටට කියන්නේ පරපුරු සහරලට කියන උපහසේට කියන නමක්. ඔය බනිින්ඩ නොන්දදාල තිරණ ඇති ඒගේ බනිින් නමක්ඒ කට්ටිට. මේක කිව්වාම දායක මහත්තයාගේ හිත අපිගැන රිදුනවනි නේද අනාගාමීයලා හිටියත් ඉති හිත පොඩ්ඩක් පෑැරෙනවනි අයි මේ කියපු කතාව හොඳ කතාවක් නෙමේ. ඉන්න ඔහුගේ හිත රිදුනේය මේ කාරණය දැනගත් බුදුරජාන් වහන්සේ චිත්ත ගෘහප්‍රතියාවෙතගො පටිසාරාණීය කර්මය කරන්නට උන්හන්සේ නියම කළ මොකද මේ පටිසාරාණීය කර්මයකන්න. එනම් භික්ෂුවක් සැදහැවැත්තකගේ සද්ධාව බිඳන සේක්‍රියා කළේ නම්. උන්වහන්සේ ඔහුවත ගොස් උක්කුටියෙන් හිද සමාවගැනීමයි. සුදම්ම තෙරුන්ගේ මෙ මේ ක්‍රියාව නිමිතිකරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාලසයක එතකොට මොකදද මේ පටසාරණීය කර්මය කියල කියන්නේ. භික්‍ෂුවක් සැදැහැවතුගේ සද්ධාව බිඳන සේක්‍රියා කළේ නම්. උන්වහන්සේ ඔහුවත ගොස් උක්කුටියෙන් හිද සමාව ගැනීමයි එතකොට බලන්ඩොක දැ බුදු හාමුදුරු දැන් දාය හාමුදුරුවන්ටත් දායකයන්ගෙන් සමාව ගණ්ඩ ඕනි වැන්දැල්ලා නෙමයි දැන් ඒ කාලිතෙන උක්කුටියෙන් හිඳගෙන උක්කුටියෙන්හි උකටියෙන් ඉදගන්න කියන එක දන්නවා නේද ැන එතකට පහත්ත ලහින්ද ගෙන අපි ගැනර කකුලක් ක්කුට ඉඳගන්නවන ඉඳගෙන දායකුමහත් වැයට කියන්න ඕනේ දායකුමහත් වෝ මගේ ඇතින් වැරැද්දක් වුණා මට සමාවෙන් ඔය සමහර වෙලාට පොඩි හාඳුරණේ ඔය සමහර වැරදි කරාම සමහර වැරදි ලොකු වැරදිනෙේ උසාවියට ගියාම අදත් තියෙනවා උසාවියේදී සමහල්ලාට කියනවා එහෙනම් ඔය දෙගොල්ලට සමාව දෙනවා රුසාවිෙන් දඩුවන් කරන්නක් පුළුවන්නේ අපි දඩගහන්නේ නඩුකාර්තුමා කියනවා එහෙනම් සමාවගණ්ඩ සමහරු මං කැමවිතිනය සමාගට සමාවගණඩ බැනම් ඩගහනු සමහරු සමාාවෙන්ද වචන සමාරු වචන කියන්න කැවිතිනේ සමමාරන වැදල සමාගණට කින දැන්දුව අපික මු අම්මයි දරුවයි ප්‍රශ්නයක් කල දරුවන්ට කියෙනවාත් දෙමපියන්ට වැැදල සමාවගණ්ඩ නෑනෑ මං වදින්නේ ැදන්න එනම් දඩගහනව අදදාහ ඇත්තන් පනස් දහත් දඩගහන කමන්නමන් දඩේග වෙනවා තමාරමිනිස්සු ඉන්නවා දඩේග වෙන වදින්න ඇතු සමාවගන්නතු ඒ වකගේ මොඩ මිනිස්සිඉන්න. දැ බදුහාමුදුරුවෝ මේ සුදම්ම හාමුදුරුවන්ට පටිසාරානීය කර්මය බලන්ඩකු ඉදඩුවමක් හැටියට දුන්නා. ඒ නිමිති කරගෙන මේ ගාථාව දේශනා කලාා. අසතන් භාාවනමිච්චෙය පුරෙක්කාරංච භික්කුසුආවසේ සුච ඉස්සරියන් පූජාපරකුලේ සුචච අඥ්ඥාන භික්ෂුව බලන්නු කරසු දම්ම හාමුදුරුව නුවනති බිච්චි කෙනෙක් නෙමෙයින. අසතන් භාවනං අහිමි බොහුමන්ද. බික්කුසුපුර එක්කාරංච භික්‍ෂූන්ගේ නායකත්තේද. භික්‍ෂුන්ගේ නායකත්තේද. ඉස්සරියංච ආරාම අධිප්‍රතිකමද. පරකුලේසු පූජාච ගිහි ගෙවල පුද පූජාද, ඉච්චෙය යමෙක් කැමැති වන්නේද. එතකොට තැම් මේ පන්සල්ලල විහාරාධිපෙතිකං ලොකහාමුදුරුවට මං ස්සරහින් අන්ඩොනි මයි ලොක්ක ඒගෙන අර දානට අන්න බැකිව. තුකට මේ වගේ මනිත් අයගෙන් මට මෙහෙම කර්ඩෝනිි කියල බලාපොරොත්තු එයනවනං තවත් ඉදිරියට යමු තවගාතාවත් තියෙනව එතුකොට මමේව කත මඥන්තු ගිහි පබ්බජිතාවබෝ මමව අතිවසසුකිච්ඡා්ේචු කිස්මිචී ඉති බාලස්ස සංකප්පෝ ඉච්චාමානෝචවඩ්ඩති මමේව කතමං්ඥන්තු ගිහි පබ්බ ජිතා උබොහෝ ගිහි පබ්බ ජිතා උබෝ ගිහි පැවිදි දෙගොල්ලම දෙපාර්ශයම මමේව කතමන්ඥන්තු මේ විහාරයේ හැම කටයුත්තක්ම මා විසිංකරන ලදේවායැයි සිතත්වා කිිච්ා කිච්චේ සු කිස්්මිචි. මමේවා අතිවසා අස්සු. කුදු මහත් සියලු කටයුතු මගෙම අසා කෙරෙත්වා. ඉති බාලස්ස සංකප්පෝ මේ බාලයකුට මෙබදු සංකල්ප උපදීද ඒ ඉච්චා මානෝචච වඩඩති. තෘෂ්ණාවද මාන උපදින්නේ දෙමානයේද වැඩෙන්නේ. දැම් එතන බලන්නක දැන් සමහල්ලාට අදත්. ි පුහදුන් කබනිසා සහල්ලට හමුදුර කරට හිතැ පුල පොඩියආන්දර ල් න ග ගඩ සමල්ලට මේ ඉගෙනගත්තමට අනගතට කර්ෙවට මතක්කව චීචිචි මේ කරන්න හොදක අපි දන්නවන එක ඒගතම මේ පාඩ මේ පොතේ පාඩම නමේ මේක ජීවිත පාඩා. මොකද බලන්ඩ කියවා. ජිහිපබ් ජිතබෝ සමහල්ලට පන්සල්ලනට ගිහි කට්ටිය හාමුදුර දැනගන්නවන මොකක්ද. මමේම කතමන්ජන්තු. මන් තමයි මේ ඔක්කොම කලයි. ම රිත් හදව ම වාසගේ හැදුවේ ම මේ ත් හදවීමම ඔක්මහැදේ මතමයි මහා මාන්‍යයක් ඇති කර ගන්නවා. හාමුදුරුව තමයි හැදුවේ නමුත් ඉතින් ඒවට උදව් කලා කටයකුතු කර ඒ හලකුද ඇන්නේ පන්සලයෝ කරන. ඉච්ාමානෝ ඉච්චා මානෝච මාන්‍යයක් ඇතිව නෝඩම්බරක කමක්න මමයි මයි ම මේ ඔක්කම කළේ කියලා තුෂ්නාව ඇතිකර ගඩ දෙයක් නෙමෙයි කියලා දෙසනා කරවා. එතකොට පස්සනි එකේ පහලොස්සෙන කතා පුවත හිළඟට ආමිස ලාබේ නිවනට මඟ නොවේ දැන් අපට තියන ආමිම ආමිෂය කිවේ දැන් අපට හාමුදුරුවරුන්ට ලැබෙනව දානමානාදී ආමිෂ කිව්වමදැන් අපි ගණ්ඩකෝ දානයහම් වලු ආවාසවෙෙන්ඩ පුළුවොෝ. තැන් දාන තුනක්තියන්වන අධය ආමිශධානය එතකට ධර්මදාානය. ධන කියීනකට එතන එතන මතක්කරම් හොඳට පැදිලනෙන පොට ධර්මදාානයයට කියන්නේ බණ කියනවා ධර්ම පොත් පත් ලබා දෙෙනවා ද ධර්මදාන අභේධානකයන ගීවිතදානය. අනි සියලූ මේවා මිස. ඔය ඇද පට කොට්ටමට් ඇැද ඇතරලේ අට පිරිකර දානය ඔය ලැබෙන ඔක්කූම දේවල් ආමිසදාන්න. ඉතුර මේ ආමිසධානය නිවනට මග නොවේ අපට ලැබෙන ඒ ඔක්කම නිවනට පාරනයව් ඇවිල සැපවිඳන්න ලැබෙනේවා නිවනට පාර නෙමේ ඇයි මෙහෙම කිව්වේ. අග සව් සැරියුත්තෙරුන්ගේ පියා වූ වංගන්ත බමුණාගේ යහළුවකු මහාසේන නම් බමුණෙක් රජගානුවර වාසය කරයි. දිනක් සැරත් තෙරුණුවෝ පිණඩපාතය වඩින වෙලෙහි තමපියාගේ මිතුරු බමුණා සිහිපත්ති ඔහුට අනුකම්පා පිණිස ඔහුගේ නිවසට වැඩිහිය. ඔහු දැන් සම්පත් සිදීගිය දිළඳු බමුණෙකි. ඔහු දුරදීම සැරයුත් හිමියන් දැක මගේ පුතා පිණඩි පිණිස වඩිනවාවිය යුතුය මම දුප්පතෙක්මි ඔන්න බුදු හාමුදුරන්ගේ කාලේ අග්‍රස්්‍රාවක සැරයුත් හාමුදුරුවන්ගේ පියා. අම්මගෙන නං සාරිබෙමිනිගගේ නහලතින පියාටික් අප ප්‍රසිද්ධ ඔන්නියා සැරයුත් හාමුදුරුවන්ගේ පියා කවද වංගන්ත බමුණ. වංගන්ත මේ බමුණගේ යාළුවෙක් හිටියා තාත්තක යාළුවෙක් මහාසේන කියලා බමුණෙක් හිටියා. මේ මහාසේන කියන බමුණ ඔහොම ඉන්නකොට රජගහනුවර තමයි වාසය කරය. සැරේ හාමුදුරුව ඉතිං පිඩපාති වඩින වෙලාවක හිතුුණ තාත්තක යාළුවා ඉන්නවනේ තාත්තක යාලුවාගේ ගෙදර මේ මහා සේන බමුණගේ ගෙදරට පිින්ට පාති වඩිින් ඩෝනි කියලා. ඉතින් දැන් එදා සැරියුත්තාමුදුරු වඩිනකොට මේ බමුණ ඊට කලින් හුන්තට සල්ලි භාග තිබිච්ච හුඳ දනමත් බමුණේ. අනේ ඔහු සල්ලි නැතුවගිහිල්ලා දුප්පත්වෙලා අසරණ වෙලා හිටියේ. ඊට පස්සුමකද වෙන්නේ හිමියන් දැක මගේ පුතා පිඩි පිණිස වඩිනවා විය යුතුය. මම දුප්‍රතෙක්මී. එ හිතනවනීම දුප්පතෙක් මොකද කොරන්න. මගේ දිලුතු බව උන්වහන්සේ නොදන්නවාවයේ හැකි මා සතුව දියයුතු දෙයක් නැතැයි. මුණ නොගසී සැගවනේ තෙරනුව තවත් දවසක් එෙහි වැඩියත් එදින ද ඔහු සැගවුණීය. පසු එ දිනක් යාගහෝම කර්මයකට සහභාගිවී එයි ලැබුණු දළ රෙදිකඩක් හා කිරිබත් හැලියක් ගැෙන ගෙට ගොස් සැරියුත්තෙරුන් සිහිපත්කොට මේ තෙරුන් වහන්සේට පුදන්නට ලැබෙන්නේ නම් මැනවයි සිතුවේය. ඔන්න ඊට වසි දැ බමුණ දුප්පත්තලානි පොඩි හාමුදුරණී. දැම් දුපත්තලා ඉන්නකොට සැරියුත් හාමුදුර පාතරය යරගෙන පින්ට පාති වඩිනො දැක්කම බමුණට දැල් ලැද්ජයි. ඇයි දෙන්ඩ දෙයක් නෑ. ඊට පස් හෝකල්පනා කරනවා අනේ මොකද කොරන්නේ දැන් හාමුදුර වඩිනවා ඉටස බලමුන හැංගුඩා දැන් දෙන්ඩ දෙයක් නැතුවට ලැජ්ජාවට කතා කර මුකත් නෑග කියන්ටත් බෑ තාත්තගේයි සැරුත්තාහාමුදුරගේ තාත්තා වංගන්ත බබුණ යාලුවවා යාලුවගේ පුතායනකට අනේ මනා කොරන්න ඉට පසේ හැංගුණා. සැරුත්හාමුදුර බලා හිටියේ ඉතිං ආකෝම බබුණ ඉන්නදිල හොය හොයා යන්න නෑන බැලුව පේඩන ගියයන්න ආයත් දවසක් සැරියුත් හාමුමත්‍රි වැඩියා එදත් දුරී ඉඳලම දැක්කමයු අදත් එන නා කරන්නටද මන් න්න එදක් බවුණ හැංගුණා හැංගුණාට හැංගුණේන ඇතිකමට මිසක් තියාගෙන දෙන්නට බැරිකම හිද නෙමේ ඉතින් ඔහොම ඉන්න අතර එක් දවසක් මේ බමුණ වැඩිය යාගහෝම කර්මයකට යාග හෝම කර්මයකට සම්බන්ධ වනා ඊට පස්සේ ඒකට සම්බන්ධ වනාම එතුමාට හම්බුනා රෙදිකඩකුේ කිරිබත් හලියකුයි කිරිබත් හලියකුත් හම්බුණා මේක හම්බුනාම කල්පනා කරනවශි සැරත් තහාම්දුරු අද වැඩියන මේක පූජ කරන්න තිබුණු අද තමයිද එක කිරිබත් හලි හම්බුනේදති අද නග ඉතින් කණ්ඩ තියන ගෙදර මේකම ද් තිබන සැරුත්තහඳරදිට පාත් හැටියන හරි කියල කල්පනා කර කර ඉන්නවා. එවේලේ ධ්‍යානයට සමවැදී සමවති නැගී සිටි සැරියුත්තෙරුණුෝ දිවිසිංඒ දැ ඔහුගේ නිවසේ ඉදියට ඉදිරිීපිටට වැඩිසේක. තවෙරුන් වහන්සේ දැක මහස්සේ සතුටට පත් හෙතම උන්වහන්සේ නිවස තුළට වැඩමවා වඩා හිදුවා වැඳ පිළිසඳර කතාකොට කිරිබත් අලියගෙන උන්වහන්සේගේ පාත්‍රයේ බාලීය තෙරුන් වහන්සේ අඩක් පිළිගෙන අතවැසූහ බබුණා ස්වාමීනිී. මේ පායාසේ එක් අයකුට පමණක් සෑහේ මට පරලොවින් සංග්‍රහ කරන්න මෙලවන් සංග්‍රහ අවශ්‍ය නැතැයිකයා කිරිබත් සියල්ල පාත්‍රයට බෙදුවීය බලන්න හල් ලස්සන වැඩක්වෙෙන්. සැර තාමදුරුවෝ ධ්‍යානයට සමවැදිල ඉඳලා. මොකද මේ දිහානට සවදිිනුවය කියන පඩින්දරණය. තිහාන්ට සමදිිනය කියන්නේ රහතන් වහන්සේලා විවේකයක් අවශ්‍ය වුණම් ඒ කියන්නේ වාඩිවෙලා භාවනා කරන වගේ ඉදල දිහානයකට සවදිනවා. ඒ දිහානයට සම වැදු නම ආය දවස් සතකින් නැකටිනවා කියලා. දිහාටම්බදුන්නන් නැගිටින්නේ දවස්හතකින්ම තමයි ආය මැරුණ වගේ අපි ගැෙන ගල්පිල්මයක් තිබවාගේ හැබැයි වෙනසක් වෙනවා කෙස් වැැවෙනවා නියපොතු ඇැවෙනවා ඊළඟට හුස්ම වැටිෙනවා පිච්චුවාට පිච්චෙන්නේ ගංවතුරක් ගැලුවට යට වුනාට අපවත් වෙන්නේ පිරුණුවන් පාන්නේ ඉතින් ඉතකොට හානි කරන්න බැකාටවත් හැබැයි දිහානය කැන අමුතුම ශක්තියක්ක එක මෙම වැඩිඉන්න කොට ඉඳලා දද්දවසේ නැගටි නොමේ කිවරල දිහානය සම්මදිල දයානින් නැගී සිටිය සමවැදි නැගී හිටි සැරි උත්තරෙනු දිවැසේ මේක දැක්ක මොකදද දැක්ක බමනට කිරිබත් එක කම්වේලා අද පූජ කරනනම් හොඳයි කියලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කිරිබත්තලදන්න නෙමේ බමනට අනු ග්‍රහ පිණස්ස. බමුණට අනුකම්පා පිණස්ස උන්හන්සේ නිවසට වැඩිය නිවසට වඩිනුකට බමුණට ආරේ සන්තෝසයි අදත් අඩිනවා අද කිරිපත්ක පූජ කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගේ ඇතුළට වඩින්නේ කියලා ආසනය හදල ඊට පස්සේ වැඩාහිදවල කතාබහ කරමන්ගෙන්නවා සතුටු සාමීචිව කතා කරනවා. සතුටු සාමීචිව කතා කර කර ඉන්න අතරේ. අර කිරිපතක් කම්බනා හාමුදුරන්නේේ මං ඇරගෙන එන්නම් කියලා ගෙනෙල්ල පූජ කරනවා. පූජ කරලා ඒක බාග අබදනුට සැරියුත් හාමුදුරු අත්වහනව අත වහනකොට කියනව ලස්සන කතාවක් කියද මකදකින් ලස්සන කතාව හාමුදුරු නේ මේ කිරිබත් එක එක්කෙනකොට තියන එකක් මේකව දෙන්නකොට කණ්ඩ දෙයක් නෑ ඔබවහන්සේ මේ ඔක්කොම් පිළිගන්න මට මෙලවින් අනු ග්‍රාගරන්්ඩපාටඕ නෑ හාදුරණ ග්‍රහන කි බ දුන්නම මෙලවනි අනුග්‍රහයක් නේද ද හමම් යු තන්ර ායි කියන්න බුණට කෑම ඉතුර කරන්න බාගයක් බලන්නකෝ බෙදපුවා ඔක්කොම කමන්න එහෙම හිට බමුණට කමන්නේටසේ කිවා කමන්න හඳ මේ කෙනට සෑහෙන්න කියලා බෙදවා බමුණ කියනවා ලස්සන කතා බලන්නකෝ. එක් අයකට පමණක් සෑහ මට පරලවින් සංග්‍රහ කරන්න මට? පරලවිින් සංග්‍රහ කරන්න මෙලවන් සංග්‍රාාවශ්්‍ය නැතැ කියයා කිරිබස්යල්ල පාත්‍රයට බෙදුවී ඔන්න බලන්නකෝ මට මෙලවින් සංග්‍රහ ඔන්න මට පරලවිින් සංග්‍රහමද කියන පින්න මට ඇත්තු මට පින ඇති මෙලවවෙතිීන් බඩිකක් පුරුවගෙන වැන්නේ. එක වැලඩි වෙරයි. එනිසා පරලවින් සංග්‍රහ කරන්නේ කියලකීව. තෙරනුවද එහිම සිට දාානිය වැළඳූහ බලදා අවසං වෝ පසු හෙතම සාඨකයත් පූජා කොට වැද ස්වාමීනි. ඔබ දුටු දහම මොවත් දකින්නට කැමැත්තෙමි ප්‍රකාශ කළේය. උන්වහන්සේ අනුමෝදනා දේශනා කොට ආපසු වැඩියය. දිළුඳු කලදුන් දානය අතිශයන්ම බබලන්නේ බමුණ සතුරු සිතිින් සැරියුත්තෙරුන් කෙරේ ස්නේහෙ උපදවාගෙනම පසු කලක කරුලිය කලුරිය කළේය ඊට පස්සේ මොකද වෙන්නේ හා සැරියුත් මහරාතන් වහන්සේ අර බමුණට අනුග්‍රහ පිණිස එතනි වැඩිය නෑ දානයක ඇරගෙන දානයක ගෙදර තියාගෙන එහෙම වැලඳවා. වැළඳුව අට පසෙ බමුණට තරී සන්තෝසයි. ඊට පස්සේ මොකද කරේ බමුණ මොකද කරේ හෙතම සාටක අර හම්බුනානේ වස්තරයක් ඒත් හාමුදුරුවන්ටම පූජ කලා පූජ කරලා බබුණ කියනවා. ඔබ දුට දහම මමත් දකින්නට කැමැත්ති මේ ප්‍රකාශ කළේ. ඔබ සැරුත් හාමුදුරුව දැකපු දහම මාත් දකින්න කැමිති කියලා කිව්වා. සැරියුත් හාමුදුර ධර්මදේශනා කරනවා. ධර්මදේශනා කරලා ආපසු වැඩිය මේ දිලුදු කලදුන් දාානය අත්තිශයින්ම බබලන්නේය. ද තියෙන කාල දිනක නෙමේ තියනකොට දනේක මහළකදයන්න මේ නැත්තුව තියෙනකොට දෙනක තමයි වැදගත්තයෙන්නේ අස්සරන වෙලා ඉන්නකොට දනේක තමයි ඉතා වැදගත්තෙන්නේ එතකොට නේහම දුන්නම සැරයුත් කරනේ ස්නේහ උපදවාගෙනම අනේ සත්තුටිම්ම ඉදලා හු කළුරිය කලා කල්ුරිය කරන කන මලා ඉදලා මැරුණ එසේ කළුරියක් කළ ඔහු සැවැත්නුවර ැරියුත්තෙරුන්ට උපස්ථාන කරන පවුලක පිළිසිඳ ගත්තේය. ඔහුගේ මවට සැරියුත්හිමියන් ප්‍රමුක මහා සංඝයා වහන්සේ පන්සීයක් උදසා දියනුමසු ශීරපායාසය පිළිගන්වා. තමාද කසාවතක් හැද කසාවතක් පොරවා. භික්ෂූන් භික්න්මය වැරද. භික්‍ෂූන් වහන්සේලාගේ ආසන කෙළවර වාඩිවී උන්හන්සේලා වළඳා ඉතිරි ආහාර වැලඳීමට දොළදුකක් උපන්නේය. ඒ දරුවා බුදුසුනේ පැවිදිවෙන බවට වූ පෙරනිමිත්තෙකි. අනතුරුව ඇගේ ස්වාමියයා ඇතුළු නෑයන් එක්ව එම දොළදුක සංසිඳ වූහ. දැ හරි ලස්සද වැඩේ ග කියන්නේ දැන් අර බමුණ සැරියුත්හාන්දුරන්ට අ ධානි පූජ කරලා හොමිදලා මැරුණා. මැරිල ගිහිල්ලඒ සිතේ ශ්‍රද්ධාවෙන් සතුටින් ගිහිල්ලා උපදීනවා. සැ එක සැවැත් නුවරම සැරියුත් හාමුදුරට උපස්ථාන කරන පවුලක. එක දායක පවුලක අම්ම කෙනෙක් එක කුසේ පිළිසිඳ ගන්නවා. ඒ පිළිසිඳගෙන ඉන්නවා ඉන්නකොට ම ඔහුගේ මවට සැරියුත් හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ පන්සේයක් ුදුසා දියනෝස සීරපාස් පිළිගන්නා අතමාද කසා අතක් කනද. පිරිසි දෙකත් අම්මගේ බඩේ ඉපදුනම්. ඊට පස්ස දරුව ඉපදින්නේ නම්මට ඇතිවෙන දොළදුකක් දොළදු කියර ජාතියක් ඇති දොළදු කියමකක්ද දුක දෝ කියන්නේ දෙක ල කියන්නේ හදවත් දුක කියන්නේ ආසාාව හදවත් දෙකක් තුළ ඇතිවන්න ආසාාවට කියනු දොළදුක කියලා ඔය නද ගැන්ලමයි පිරින සමට හු ලියේ නේද ඕමදියන්න හාඩ් දෙකක් කොල්ලො කල ොහොම ඉතලයක්ම ගහලා ආදරේ කිය නනේ ඕකද ඕහ ඒ එක තමයි ආදරේ සංකේතය ඕක ආදරය සංකේත මක් දොළ දුක දෝ කියන්නේ දෙක දෙ මොන දෙකද මේ හදවත් දෙක ලගිව හදවත් දුක කියන්නේ අවසාාව ආසාාව හදවත් දෙකක් තුළ ඇතිවන්නා වූ ආශාවට කියනවා දොළදුක කියලා. මොකක්ද දොළදුක පොඩි හාමුදුරන්නේ. ලැබෙන්ඩ ඉන්න දරුවත් අම්මාගේ හදවතත් කියන මේ දෙදනා අතර එක්වීමෙන් ආසාාව තමයි දොළදුක කෙළ කියන්නේ. ඒ අම්මට ඇතිවිච්චි ොළදුක මොකක්දද හාමුදුරුවෝ පන්සිය නමකට කිරිපතත් දෙන්ඩ හිතුුණ. චීරපායසත් දිය නොමුසු කිරිපතත් දෙෙන්ඩ හිතුනා කිරිපත පූජරනය එක විතරක් නෙවේ ඊට පස්සේ කිරිබත පූජ කරලා ඒ අම්මට හාමුදුරු පන්සීය කෙළවර කහවත්ත ඇඳගෙන ඒගැන කහපාට ඇඳුන්ගලින් ඇඳගෙන මොකද තමාද කසාාවත් ඇැඳ කසාාවතක් පොරවා එකගෙන හාමුදුර කරන ඇඳගෙන තවත් එකක පොරවග භික්ෂූන් වහන්සේලාගේ ආසන කෙලවර වාඩි උන්හන්සේලා වලඳලා ඉතිරි යාහාරටික කර හාමුදුරු වලදපු දානයක චුට්ටක් කණ්ඩ හිතුුණ. ඇතිවිච්චි දොළදුක ඒ දරුවා බුදු සසුනේ පැවිදිවෙන බවට පෙරණිමිත්කි අනතුරුවක ඇගේ ස්වාමිය අඇතුරු නෑයන් එක්ක ඊට පසේ මහත්තල කට්ටියකු තුවෙලා ඇගේ දොළදුක සංසිදිය ව්වා එකයන්නේ දානේ පූජා කරලා කටයුතු කළා. දරුවා බිහිවන තුරුම විවිධ මංගල අවස්ථාවලදී සැරියොත් තෙරුන් ප්‍රමුඛ පන්සීයක් භික්‍ෂූන්ට මිහිරි ෂීරපායාස ආදී ධානීෙන් දෙන ධනයන් දෙන ලදී. මේ සියල්ල ඔහු බ්‍රාහ්මණකාලේ දුන් දාානයේ ආනිසංස නිසා ලැබුණේ විය. දරුවා උපන්දා පටන් සත්වසක් යනතුරුම මෙවැනි විධ මංගල සම්මත අවස්ථාවන් හිදී. ධදානමානාදිය සැරියුත් තෙරුන් ප්‍රමුක මහා සංගරත් නෙෝදිසා පූජා කරන ලදී එසේම කුමාරයාට තිස්ස යැයි නම්ද තබන ලදී දරුවා සත්හැවිරදි වයේදී පැවිදිවීමට මවගෙන් අවසර පැතිවේ මවද ඉතා කැමැත්තිෙන් මහත් උත්සවයක් කොට පුතු පැවිදි කලාය දැම්මොකද වෙන්නේ ඒ දරුව බිහිවෙනකං ඉන්න කාලෙ තුළ විවිධ අවස්ථාවලදී විවිධ අවස්ථාවන් යෙදෙන මනිතින් ඔය දවස් වලට පුළුවංගලාවට හාමුදුරු පන්සිහියක් භික්‍ෂූන්ට ලෙහෙසිනෑ. පන්සිීයක් හාමුදුරුන්ට මිහිරීක්ෂීරපාආසාදිී. කිරිපුවත් තදී දාෝනු කරීයට දුන්නා. ඒ දාන දෙෙන්න්ඩ තර ඇයි කිරිවත්ම දෙන්ඩ හිතෙන්නේ. ඇයි සැරියුත් හාමුදුරුවන්ට පූජා කලාන කිරිවත් හලිය බලඩකො සසර දුන්න ඒවැට දේවව ලැබෙන හැටි. ඒවටම ආනිසංස ලැබුණේ දරුවා ඊලඟට උපන්දා පටන් සත්වසක් යනතුරුම මෙවැනි විවිධ මංගල සම්මත අවස්ථාවන් හිදිය. ධනමානාදිය සැරියුත්තු සැරියුත් හාමුදුරය තුළ පිරිසටම විධ අවස්තම නාද විධ අවස්ථා කියන්නේ. ඇයි පොඩිල් අ මේේ කවුරුදු හතක් ගත වෙනකන් සත්වසක් යනතුරු. අවුරුදු හතකන කොච්චර තැගෙන් අද හිතන්න කොච්චර තැගෙන වද කියලා ඇයි. ඉදුරල් කටගාන දවස කියල එකක් එනවා. අකුරු කියවන දවස කියලනවා. කෝඩගපන දවස කියල එකක් එනවානේ ඔහ මුොහම ඒක දවස උස්සව යුදාගන්නට චුටියයට විශේෂ දවස්තියන පොඩියයි ඉතින් මේ වාද විශේෂ දස්තයීමට හාමුදුරන්ට වඩින්ඩි කියලා පිරිච් කියල අදත්වය දාන පූජ කල සමහරු පින්කන් කරනවා. එසේම කුමාරයාට තිස්සයයි නම්ද තැබවා. ළමයාට ඔන්න පුතාට මේ ළමයට නමතිවවා තිස්ස කියලා. රවා සත්්‍යවරදි වයේදී පැවිදිවීමට ම වගේින් අවසර ඉල්වා හිට අවුරුදු හතේද කියනවා අම්මේ මංමහන වෙන්ඩා අසයි අම්මත් හරී සතුට වනාා ඇයි මෙච්චර පින්වන්ත පුතෙක් ඉපදෙන්ඩි හිට පුනිසා ඊට පස්සේ අවුරුදු හතේද දරුවව පැවිදි කරනවා. ඉගන් තිස්ස හාමුදුරුව නේද. එසේම සද්දිනක්ම දිය නොමසු කිය පායාස ශීරපායාසේම පූජා කළය උන්වහන්සේ පැවිදිවී අටවිනි දින භික්‍ෂූන් වහන්සේලා සමඟ පිඩපාතයේ වැඩම කළහ. සැවැත්නුවර වැසියෝ අද සාමනේරයන් වහන්සේ පිඩි පිණිස වඩති අපි උන්වහන්සේට සත්කාර කරන්නෙමු ව ගැල් පැන්සීයක බඩු පොරවාගෙන පැමිණ පන්සිය නමකට දෙදිනක් පිඩපාත ධනය පූජා කළහ එබවින් උන්හන්සේ පින්ඩ පාත දායක තිස්ස නමින් හඳුන්නන ලදී දැම්මොකද වෙන්නේ දැන් මේ හාමුදුරුවෝ කවුද තිස්ස හාමුදුරුව මහන වූනාම දවස් හතක් එක දිගටම දන්දුන්න අම්මලා බලන්නගොල එහෙසි නෑ නේද පින්කන් කියන්නේ දින හතක් එක දිගටම දන්දුන්න දන්දීල දන්දීලා හත්වෙනි දවස වෙනකකා යි පි්ඩපාතිය වඩින් ඩෝනි උන්නේ හැම දාම දන්දුන්නා. අටවෙනි දවස්සේ තමයි ඊට පස්සේ අටවෙනි දවස. මොකද මුල් දවස් සතේම මුලු සතියම දන්දුන්න නිට පස අට අටවෙනද තමයි ඊට පස්සේ තමයි ඔොට පිණඩ පාත වඩින්නේ. එතන අටවෙනි දවස පිඩපාතය වඩින්ඩ ඉන්නා. පිණ්ඩපාතේ වඩින්නකොට මේ මහන විච්චි පොඩි හාමුදුරුව අද පින්ඩ පාතය වඩිනවලු කියලා අපි චන්ධානිි පූජ කරන්ඩ කියලා නගරව ඇස්යු කරත්ත වෙලින් දානි ගෙනෙල්ල තියාගෙන හිතියා. මේ හාමුදුරුවන්ට එක එක ජාති මිනිස්සු පූජ කරඩ ගෙනෙල්ලා කරත්ත වෙලින් ගෙනෙල්ලා ගෙනෙල්ලා කොහොමද වෙලා තියෙන්නේ ඔ බලන්න ගැල් පන්සීක බඩපුර වගෙන අපි කරත්ත පන්සීක බඩපුර වගෙන ඇවිල්ලා මිනිස්සු දවස් දෙකක් තිස්සේ ධාන දුරන්නදැ අදත් එහම තියනුවේ බස්වෙලින් ඇවිල්ල සමහල්ල අට නේද. සවට බස්සකේ බස්වලිින් ඇවිල්ල රෑ නිදිවරාගන කියලා ධාන පූජ කර තින අදත්යගේයකාල කරත්තනි කරත්තවෙලින් ඇවිල්ල ධාන පූජ කර. අර මහා ගොඩක් ලැබිච්චි නිසා හාමුදුරුවන් වහන් සෙලාර පොඩි හාමුදුරට කිව්වත් නිකම්ම තිස්ස නෙමෙයි නිකම්ම තිස්ස නෙමෙයි. පි්ඩපාත දාය ති පිණඩපාත දායක තිස්ස එතකොට පිණඩපාතය දෙන පිඩපාත දෙන දායකු ඉන්න තිස් හාමුදුරු පින්්ඩපාත දායක තිස්ස හාමුදුරු කියලාඋණහන්සේ ප්‍රසිද්ධ වුණා ොහම ඉන්න අතර තවත්ත ඩක් වෙනවා මකදද එක්තරා සීත කාලයක පෙරවීමට කම්බෙලි නොමැතිව භික්ෂූන් වහන්සේලා ගිනිමැල ගසාගෙන සීතල දුරුකරගන දුටු උන්වහන්සේ ප්‍රමුකවී කම්බලි දහසක් භික්‍ෂූන් නුදෙසා පූජා කරවහුව. එනිසා උන්වහන්සේ කම්බලි දායක තිස්ස නමින්ද හඳුන්නු ලැබූහ. එසේම මහ වනේට වැදී භාවනා කරන විට වනවාසී තිස්ස නමින්ද ප්‍රකට වූහ. මේ අයුරින් සත්වසක් තුළ නම් හතරකින් උන්න්නවහන්සේ හඳුන්නන ලදී පසුව උන්න්නහන්සේ ඉතා දුර ඇත ප්‍රදේශයක වනයකට ගොස් භාවනා වඩා රහත් වූ. දැ මේ පොඩි හාමුදුරුවෝ දැන් මහන වෙලා ටික දවසක් යනකොට උන්හන්සේ දවසක් වැඩිය එක්තරා සීත කාලයක සීතකාල ඉන්දියාව සීතකාඩ හරි ශීතලයි ඉඳ බෑ සීතලයි. සීත කාලි උන්න්නවහන්සේ බැලුවම හාමුදුරරු කට්ටියක් කම්බිලි නැතුව කම්බිලි කියන්නේ අප ැ බෙස් සිටිය පොරවගන්න ඒබ සීටවාගේ සීතරට පොරවන ඒ ඇඳුන් නැතුව අනේ හාමුදුරුවන් වහන්සේලා ගිනි මැලගහගෙන කැේග ගිනි මැල ගහගෙන ගිනි අපි නොතින් හොත් ඇපතපි ඉවා පොරවගන්න එකක් නැතුව. උන්හන්සේට අනේ පව් කියල හිතුනාම් මේ හාමුදුරුවන්ට පොවන්ඩද මේ හදරගේ දායකිව ඉන්නවා. නෑවවිඉන්න සල්ලි තියෙන. ඊට පස්සෙමකත කරේ කතා කලා කතා කල්ලා අර හාමුරුවරුන්ට මේහහි පජික හාරි හාමුදුරන. මිනිස්සු එකුතු කරලා දුන්න දහක් දුන්නා. අපබේ සිට්කීමක. කම්බිලි දාහක් දුන්න බලන්ඩකෝ. උන්නහන්සේ ප්‍රමුඛ වී කම්බිලි දහසක්. අපපේ බලන්ඩකොද අරාමුදුරුන් නැතු ඊටේ. හාමුදුර දාහර බද අදත්ත සල්ිතින හාමුදුරුණේ සමන් රට ඉදල ඇෙල ස ම ලංකා හන්ඳරු සමට දාන දෙනවා මුළු කොට්ටියටම හාමුදුරුවට බලන්නක.ම්බිලි දහසක් දදුන්නා. ඊට පස්ස මොකොද දහසක් භික්‍ෂූුණු දෙසා පූජාකර වුව. ඒ නිසා උන්නහන්සේ කම්බිලිදායක තිස්ස දැගොන්න ආෙත් තිස්ස හාමුදුර නම වෙනස් වුනා. ඉස්සල නමත්තිබුණ තිස්ස වුණ ඊට පස්සේ, හන්ස නම මකද වෙනස් වුන ඉස්සල මත කන මෙතරන පින්්ඩ පාත දුු හින්ද පිඩ පාතදායක තිෙස වුණ ඊට පස්සේ දැ මෙතනට කම්බිලිදායක තිසකාම්බිලිදායක තිෙස නමින් වුණ. ඊට පස්සේ ඔහොම වෙලා උනහස්සේ ඔොමින්න්න අතරේ පස්සේ හිතවා කැලේට ගිහිල භාවනා කරනවා කියලා. ඊට සුන්හසේ කැලේට වැඩියමොන් යි තිස්ස වෙනස් එනවා වනවාසී තිස්ස වනවාසී තිස්ස කියලා වෙනස් වුුණා ඉතින්. අයුරින් සත්ව අසක් තුල නම් හතරකින් නං හතරකින් උන්වහන්සේ ඇතිවා. මොකද තිස්ස පින්ඩපාතදායක තිස්ස කම්බලිදායක තිස්ස වනවාසී තිස්ස ොහම නං හතරකිීම ප්‍රසිද්ධ නම්. එට පසුන්වහන්සේ දුරඇත ප්‍රදේශයකට වැඩම කරලා භාවනා කරලා උන්වහන්සේ ම භාවනා කරලා ප්‍රදේශකට වැඩමට භාවන කොට රහත් වූහ අවසාන රහත්වෙනව භාවනා කරලා හිට පසමුකද වෙන්නේ මෙසේ ගිය ඒ ප්‍රදේශේදී වුවද උන්වහන්සේට ප්‍රත්තිය පහසුකම්වෙලින් අඩුවක් නොවීය තිස්ස සාමිනේරයන් දැකීමට ගිය උපාධ්‍යායන් වහන්සේ වූ සැරියුත්තෙරුන් නැතුළු දහසක් භික්‍ෂූන්ටද ඉතා මෙදර ප්‍රදූතනම ප්‍රනීත ඉතා ප්‍රනීත ආහාරපානාදීෙන් ඒ ප්‍රදේශයේ මිනිස්සු සංග්‍රහ කළහ භික්‍ෂූන් මේ තිස්ස හිමියන් කළ දානාදී පිින්කම් පිළිබඳ කළ කතා බහ අසා මහනිනි දානමානාදී ආමිසය ලැබීම එක් දේකි. නිර්වාණය ලැබීම නම් වෙනද්දේකී වධාරමින්න් භහග්‍යවතුන් වහන්සේ මේ ගාථාවදේශනා කළ සේක දැ. අ හාමුදුරුව ඇත ප්‍රදේශයකට වැඩම කළ බාරහත්වනාට පස්සේ. ඊට පස්ස ඒ දවසක් දි වණහසේ හරි සැට ඉන්න එහි න්නට හැමදීම උන්හසේ ලැබෙන ප්‍රති පසුකම් පුදු විදිහ ලැබෙනවා. තිස්ස සාමනේරයන් දැකීමට ග උපාද්‍යායන් වහන්සේ සැරියුත් හාමුදුරුව එක දවසක් සැරුත් හාමුදුරුවේ හාමුදුරුවන් වහන්සේලා දහසක් නමක් එදකොට සැරියුත් හාමුදුරුවයි හාමුදුරුව දහස් නමක් වැඩියා තිස් හාමුදුරු ඉන්න ප්‍රදේශයට ඒ වැඩිය අම හාමුදුරන්ට උත්තුරන්ට ධාන පූජ කර අපි කියන්නේ උත්තුරන්ට දානනිගැෙන ඇත්ති පදන් දාන මානෝදිය බේදවා පුදුව විදිහයට ධාන පූජ කළා මේවා පූජා කලාම ඉතින් දැන් මේ ඒ පින්කං ගැන කතා බහ කරලා ඉතින් හාමුදුරන්ට හරි සතුටයේ පස ගේ ගිය මිනිස්සුච කතාාව වෙනවා තිස්ස හාමුදුරුවන්ට ලැබෙනෝ ලැබිල්ල බුදුයි නේද කියල ති කතා වෙනවා. මේක බුදු හාමුදුරන්ට ආරංචි වෙනවා. බුදු හාමුදුරන්ට ආරචි ව බුදු හාමුදුරමකද දේශනා කරන්නේ. මහනෙන මහ. දානමානාදී ආනිසංස ලැබීම එක් දේකි එතකොට අපට ධනමානාදී ප්‍රත්තු පහ පත්තිය පහසුකං ලැබෙන එක දෙයක්. නිර්වාණය ලැබීම තවත්දයක්. එතකොට පහසුකං සිව් පසය ලැබෙනව කියන්න එකක්? එතකොට නිවන කියන්න තමාර්ගයක් කියලා නන්න මේ ගාථාව දේශනා කළ. අඥාහිලාබු පනිසා. අ්ඥානිබාන ගාමිණී ඒව මේතන් අභි්ඥායේ බිකුබුද්ධස්සසාාවකෝ සක්කාරංනාබිනන්දෙය විවේක මනුබ්‍රෘහයේ අ්ඥාබි ලාබුපනිසා ලාබ හෙවත් ලැබීම වෙනත් එකකි අන්ඥා නිබ්බාන ගාමිණී නිවන් මග අනිකෙකි ඒව මේ තන් අභි්ඥාය මෙසේ ලාභ උපද වෙන පිළිවෙතත් නිවන් මාර්ගයත් දැන හැඳිනගන්නා බික්හු බුද්ධස්සසාාවකෝ බුද්ධ ශ්‍රාවක භික්ෂුව සක්කාරං නාබිනන්දීය සත්කාරයෙන් සතුටු නොවිය යුතුය මනුග්‍රෝහයේ කාය විවේකාදී සිවිද විවේකය උතුම්කොට වැඩිය යුතුය එතකොට දැකින් කියන්නේ අරිස්සල කිව්වගේ අ්ඥාබි ලාබ පෙනසා ලාබ ලැබී මේ ක්‍රමය එකක් ලාබ ලබනවා කියන එකත් වෙනත් මාර්ගයක්. අඥ්ඥා නිබ්බාඩගාමිනි නිවල් ලබන පාර එකක් පාරවා දෙකක් සැප ලබන පාරවෙෙනයි නිවල් ලබන පාර එකයි මේක දෙකක්. ඒව මේතන් අි්ඥාය බිකු බුද්ධස්සාාවකු. ඒනම් බුද්ධ ස්්‍රාවකූ භික්‍ෂූන් වහන්සේ දැනගැන්්ඩෝනි මේ දැනගෙන සක්කාරංනාබිනදදය සත්කාරයෙන් සතුටු නොවිය යුතුය ඔන්න වැඩේ ඒනම්. හොඳට දනිි ලැබෙනවා අපට වාහන තියෙනවා අප කාර්තියවා අපට ලොකු පන්ස ලක් තියෙනවා අපට ලොකු පිරිවනක් තියෙනවා අපි ටඉතිං ඇති පදන් තියෙනවා කියලා මෙව්වාඩම්බර වැඩ තියනේව නෙමේ. ඒ ලැබිච්චාාවේ. ඒ තිබිච්චාවේ ඒ ඒ විඳිනවා ඒ එකට කමක් නෑ විඳින්න්නෝන. විඳිඕෝනි. වාහන තිය නේ මවමං වාහන වල යන්න මං පයියන්නෙ මං මගේ ප්‍රතිපත්ති කළ පයි ඒක නෙමේ ඒක පයියන එක ගමක් නෑ. ඇබැයි අවශ්‍ය රට වාහනේ තියන වාහන යන වනති. එ හොඳ ගේයක් තියන ඒගන මංගෝට කැමතින කියල ිඹුදිය එක නෙමෙේ. අරව සැප මිඳින්ද හැබැ ඇලෙන්ඩ එා කියන එක පොඩි හාමුදුරන්නේ. වනවාසේ තිස්ස තෙරුන්ගේ ලාබ ලැබීම, ඉහළම් ප්‍රසිද්ධ වෝ කරුණක් විය. බුදුවරු කවදත් ලාබ සත්කාර ලැබීම මහ දෙයක්කොට නොසලකෙති. ලාබලබන මාර්ගයේ වෙනත් එකකැයි කීවේ නැතිගුණ පෙන්වීම රැවටීම ආදී උපක්‍රමවෙලින්ද නැකැත්කීම් යන්ත්‍ර මන්ත්‍රකිරීමආදී වැරදි ජීවිකාවන්ගේද තමාළඟ තිබෙන ධර්ම කතිකත්වය ආදී හපංකම් පෙන්නීමෙන්ද. ඇතිතරම් ලාබ ඉපදිවිය හැකිය එහෙත්තේ ගිහියන් සේම ලෞකික සැප උදෙසා කරන්නාක් මිස නිවන් මග නොවනහෙයිනි නිවන් මගනම් බිවේකයයි. ඔන්න බලන්න කියනවා. අඥ්ඥාහි ලාබු පෙනනිසා අන්ඥා නි්බාන ගාමිණී කෙකිවවේ වනවාසී තිස්සතරුන්ට දැන් ලාබභ ඉහලින් ලැබුණ ඒ ප්‍රසිද්ධ කරන්න බදු හමුදුරු කබදාවත් ඒවා අගේ කරලා සලකන්නන්නේෑ කොච්චරෝයෝට ගුඩෝකම්බොුවකිලේව නිකං අගේ කරන්න වනිව නෙමි. ලාබ ලබන මාර්ගය වෙනත් එකයකිවේ නැති ගුණ පෙන්න ලනිහම් බොරුවට සිල්ුවවත්කම් පෙන්නන්න පුළුවන්. මිනිස්සු රවට්ටන්න පුළුව. නැකත් බල්ල ඔයි කේන්දර බලලා ඒ මෙවා කිය මන්ත්‍ර ගුරකන් කරලලා සල්ලිහන්න පුළුවන් පඩි හාමුදුරණි ඊළඟට. මැකත්කේම් යන්ත්‍රමන්්‍රගුරකාල් ඊනට මිනිස්සු රවට්ටලා රවටරස්සල්ලි ග්ඩ පුලුවන්න්නේ නැති ගුණ කියලා ඊළඟට ධර්ම කතිකත්වය ඒකත්ත එකක් තමයි හොඳට බණකි අන්න පුළුවන්න ඒත් ලැබෙනවා මටක ටත් ති ිනිස් හරි ආපිය අවමුදුර නිමුණනදුණනි කියලා ඉහම ලැබෙනවා. එ ඒ වගේ ලැබුණත් ඒ ලැබෙන හැම එකක්ම ඉතින් අර ගිහෝ මහන්සේලා හම්බ කරන වගේ තමයි අපි තින් හම්බ කරනවා අපට ලැබෙනවා. ඒ වගේ ඇලෙන්ඩේ පා එකයි කියන්නේ නිවන් මාරගය කියන්නේ වෙන එකක් ලෞකක සම්පත් කියන්නේ තව එකක් විවේක තුනෙකි කායි විවේක යනු ගිහි සමූහයාගෙන් මෙන්ම පැවිදි සමූහයාගෙන්ද වෙන්ව හුදකලාව වාසයයි චිත්ත විවේකය නීවරණ ධර්ම මැඩ පවත්වා සිත කෙලසුන්ගෙන් ඈත් කර ගැනීමයි උපදි විවේකය යන සියලු සංස්කාර ධර්මයන්ගේ මිදී රහත් බවට පැමිණ ප නයිත පැමිණීමයි මේ අනුව ලාබ සත්කාර ලැබීමේ ආසාවයෙන් පෙළෙන්න්නට අවම වශයෙන් කාය විවේකයවත් ලැබිය නොහිකිය මෙ අප මේ බුදු දහම විවේක තුනක් ගැන කතා කරන පොඩි හාමුදුරන එකක්තමයි කාය විවේකය කායිවේකය කියන්නේ ගිහි සමූහයාගේ මෙම ගිහිකට්ටයකින් හාමුදුරණ කට්ටි වෙෙන් වෙලා හුද කලාව ඉන්නවා. අරණ්ඥ කතව රුක්ක මූල ගතවා සුංඥාර ගතවක් ඒක පාලුවේ හරි නිදහසයඉන්න ඒ එකකටකිනකායි විවේකය කියලා. තවකක්ති චිත්ත විවේකය චිත්ත විවේකය. ඒකයන්නේ චිත්තවේ කියන සිත විවේක ගන්න කොම සිතවේ ගන්නේ. නිකන්නේ මේ නීවර්ණ ධර්මයන් පංච නීවර්ණ තියෙනවනේ ඒ පංච නීවර්ණය මැඩ පවත්තලා සිත කෙලසුන්ගින් ඒත් කරගෙන ගන්න විවේකයට කියන කායිවයකය කියලා ඉලට තවිවේකයක් තියෙන උපදිය ප උපදිවිවේකය එතකොට මේ උපදිවේකය කියලා කියන්නේ තොට පදිවේය කියලා කියනවා සියලු සංස්කාර ධර්නමයන්ගේ මිදී රහත් බවට පැමිණීමයි. දොට උපදිවේකය ලබනව ගැන හත් ඒක උපරිම හොඳ විවේය කායිවිවේකය චිත්තවිේකය උපදිවේකය කියලා විවේක තුනක් තියනවා. එතකොට ඔය විවේක තුන ලබන්ඩ අපි මහන්සි ගණ්ඩෝනි කියලා තමයි කියන්න ඉතිං එතතුකොට මේ හත්තන පාඩමකැන අපි හත්තන කොටස පාඩමේ දාහත්වන පාඩමේ හත්තන කොටසෙනකොට මංහිතන්නේ අපි පෑ හතක් ඉගෙන ගත්තනේ දම්මපදය ලෙහිසිනේ කතා පහලවක්. ඉතා දිග පාඩ මාලාවක් කැටියට මේ පාඩම දිගයි දාහත්වන පාඩමේ හත්තන කොට සවදක්වාවා දේනකුට අවසානය තියන අභ්‍යාස ටිකක්. බලමුක අභ්‍යා සිටිකත් මොනවද කියලා. දම්මපදයේ තුළින් ත්‍රිපිටකයම දැන ගත හැකි බවට හේතු සාධක ලැස්තුවක් පිළියල කරන්න. ඒගැන ධම්මපදේ තුළින් ත්‍රිපිටකේම දැක ගන්නඩ පුළුවන්ම් බවට හේතු සාධක තියෙනවා. තිං අපට දම්මපදේකට ත්‍රිපිටකෙන් වා්ඩ සූත්‍ර පිටිකේවත් වයෙනවා භිදධන පිටිකේවත්තිනවා වීනයත් තියෙනවා කොච්චර කාරණා තියෙනවදනේ ඒ ගැන කියන්න පුළුවන්. දම්මපදේ බාලවර්ගේ පිළිබඳව හැඳින්නීමක් කරන්න. බලවර්ගේ පිබඳ හැඳන්නවක් මුල්ම පාඩමේ මෙ දාහතේ එක කොටසෙත් අපි දාහතේ එකකොටසත් ඒක කතා කලා ඒ හැරනකොට තවත් ඉතිං තවඉන් අපට විස්තර හොයලා ධම්මපද පිළිබඳ ලී විච්ච තියෙනවා දම්ම පද වරණාව වගේ ගත්තමය දම පද පොත්තල ඒ බාලවර්ගේ පිළිබඳ අද පෝන් තියෙන වන පෝර්න්් එකින් ගහල වලටත් පුළුව හොයන්න පුළුවන් ධර්ම කාර දව පතාක්ෂන පාච කරන ට ට එක හොන්ටත් ල. බාලවර්ගේට අදාළ ගාතා හා අර්ථ වනපොත් කර මතකෙන් දක්වන්න. ඔන්න බාලවර්ගයට අයත් ගාතා හා අර්ථ වනපොත් කර කටපාඩන් කරලාගේ ඇන්න ඒ කියනම්. ඒකෙසිින් තමන් කරගණ්ඩ ෝ. උපසම්පදාාවෙන්ටත් අනිවාරෙන්ම ඕනි බාලවර්ගත් ඇතුලත්න මුල් කොටසන ඒ කටපාඩන් කරගන්න වෙනවා. බාලවර්ගේ ගාතාවත් තෝරාගෙන එහි නිධන කතාව ඇසුරේ. ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්න එහෙනම්. පොඩි ආමුදුර පොඩි බණක් හදාගණ්ඩ ඕනි. ධර්මදේශනාවක්. ඕනම ගාතාවක්, කැමති ගාතාවක්. අපි කතන්දර පහලවක් ඉගෙන ගත්තා. එතකොට දැ මේ පාඩම් මාලාවේ කතන්දර පහළොවක් හිතන්ඩ ගුණේද ගාතා ඊට වැඩි. ගාතා සමහරවට දෙකක් තිබුණන. එතකොට කැමැති ගාතාවක් හොයාගෙන ඊට පස්සේ ඒක ඇසුරු කරගෙන බණක් හුරුවෙන්ට ධර්මදේශනාවක් රිපත් කරන්න ෝ ඉදිරිපටත් කරන පන්ති සමිතියේ හරි පන්තිස්සර හරි බනක් කියන්න පුරුදුුවෙන්ඩි කිරතම කියන්න. ඉතිං ඒ අභ්‍යාසියක් කරන්න එතකොට අපි අද ධම්ම පදේ පිළිබඳ පාඩම් මාලාවේ හත්තනි පාඩම දක්වා පාඩ පැහතක් කතා කළලා ඉතින් දිග පාඩම් මාලාව කැබෙ කම්මැලෙහි තන්පා ටිකක් නැවත නැවතවල්ල අපේ මෑනනිවරු අපේ පොඩි හාමුදුරු දුවල පුතාලා කවරුත් හන්සේලා මේ ාතා හොඳට කඩපාඩනන් කරගන්න තේරුම් බලන්න කතා මතකතියාගඩ ජීවිතේයටුම් වැදගත් වටිනා පාඩමත් තමයි අපි කතා කළේ දාහත්තෙන පාඩමේ බාලවර්ගේ. ඊළඟට පණ්ඩිත වර්ගේ තුළේ ඊළඟ පාඩමේදී අපි තවත් ලස්සන කතාවක් දෙකක් ඉගෙන ගනි හැම දෙනාටම තෙරුවන් සරණයි සප්පදානං දම්මදානන් ජිනාදයේ ludanian wadahdha yang wa pasarperi suahas podhiha mudduruan bahansi lagi mehinin bahansi lagi dua darwanගේ taham sammbदध salah ciथiti uddhahammi ke perrah pres perera pada makin si keene manggu samaja satkarai DPperiwen a